වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ employee nomination scheme visa නැත්නම් sub class 186 ඕස්ට්‍රේලියානු visa බලපත්‍රය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ employee කෙනෙක් මගින් nominate වුණු skill workers ලට ඕස්ට්‍රේලියාව තුළ ස්ථිර පදිංචිය සඳහා අවසර ලබා දෙන visa බලපත්‍රයක් තමයි මේ visa බලපත්‍රය 2023 සැප්තැම්බර් 15 වෙනි දිනට අප්ඩේට් කරපු ඕස්ට්‍රේලියන් home affairs website එකේ සඳහන් තොරතුරු තමයි මම මේ වීඩියෝ එකේදී සඳහන් කරන්නේ එවගේම මේ සබ් ක්ලාස් 186 වීසා බලපත්‍රය ස්ට්‍රීම් 3ක් යටතේ ලබා ගන්න පුළුවන්. පළවෙනි ස්ට්‍රීම් එක තමයි ඩිරෙක්ට් එන්ට්‍රි ස්ට්‍රීම්. මේ ස්ට්‍රීම් එක යටතේ වීසා එක ලබා ගන්න නම් ඒ ලබා ගන්න පුද්ගලයා සතුවිය යුතු සුදුසුකම් මොනවද කියලා ඕස්ට්‍රේලියන් හෝම් අපයාස් වෙබ්සයිට් එකේ සඳහන් වෙලා තියෙනවා. මම කියනවා එකින් එකේ මොනවද කියලා. මුලින්ම ඔයාගේ ඔකියුපේෂන් එක, ඔයා දැනට කරන රැකියාව एलिजिबल स्किल ऑक्युपेशन लिस्ट के संधान ऑक्युपेशन का पेनोनी एवगेम मे सब क्लास 186 संधान एलिजिबल स्किल ऑक्युपेशन लिस्ट के तमाई MLTSOL කියන ලිස්ට් එක ඒ කියන්නේ මීඩියම් ටු ලොง ටර්ම් ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් මෙන්න මේ ලිස්ට් එකේ සඳහන් ඔකියුපේෂන් එකක් ඔයා කරමින් ඉන්න ඕනේ ඒ වගේම ඒ ඔකියුපේෂන් එකට අදාළව පොසිටිව් ස්කිල් ඇසස්මන්ට් එකක් තියෙන්න ඕනේ ඒ වගේම ඒ ඔකියුපේෂන් එකට අදාළව අවම වසර 3කවත් ෆුල් ටයිම් වර්ක් එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ මේ වර්ක් එක්ස්පීරියන්ස් අවශ්‍යතාවයෙන් නිදහස් කරලා තියෙන ඔකියුපේෂන් කීපයක් ගැන සඳහන් වෙලා තියෙනවා ඕස්ට්‍රේලියන් හෝම් අෆෙයර්ස් වෙබ්සයිට් එකේ මම කියන්න මොනවද ඒ ඔකියුපේෂන් කියලා පළවෙනි එක තමයි ඕස්ට්‍රේලියන් යුනිවර්සිටි එකෙන් නොමිනේට් වුණු ඇකඩමික් ලෙවල් A B C D හෝ E මට්ටම් වල ඇකඩමික් ලෙක්චරර් කෙනෙක් යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් හරි ෆැකල්ටි හෙඩ් කෙනෙක් හරි නම් අනේ අවස්ථාවේදී මේ අවුරුදු 3ක එක්ස්පීරියන්ස් පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ වගේම දෙවැනියට ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් සයන්ටිෆික් ඒජන්සි එක මගින් නොමිනේට් වුණු සයන්ටිස්ට් කෙනෙක් හරි ටෙක්නිකල් ස්පෙෂලිස්ට් කෙනෙක් හරි රිසර්චර් කෙනෙක් හරි නම් අනේ අවස්ථාවේදීත් ඔයාට මේ 3 years work experience පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා සබ් ක්ලාස් 444 හරි සබ් ක්ලාස් 461 හරි මේන් වීසා හෝල්ඩර් කෙනෙක් නම් ඔයාටත් මෙන්න මේ අවස්ථාවේදී අවුරුදු 3ක experience පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මං සඳහන් කරපු occupation එකක් නම් ඔයා කරන්න ඔයාට experience prove කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. skill assessment එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා work කරන්න බලාපොරොත්තු වෙන්නේ स्टेट के हरी टेरिटरी के हरी इल्लू प्रोफेशनल बॉडी या मेंबर के हरी रजिस्टर वेला तीयनोन हरी इवागे मोड़ सर्टिफिकेट का तीयनोन हरी मे तुने का कोट तीयनोने ओया वर्क रान बलापुर स्टेट के हरी टेरिटरी के हरी इल्लू इतरा मेव तीयनोने इवागे मोड़ स्पॉन्सरशिप का तीयनोने ऑस्ट्रेलिया तुल एक्टिवली क्रियात्मक वन सह नीत्यानुकूल क्रियात्मक वन व्यापार एक एम्प्लॉय के मगिन ओव नॉमिनेट कर लो आट स्पॉन्सरशिप එකක් ලැබලා තියලා තියෙනෝනේ. නොමිනේෂන් එකෙන් මාස 6ක කාලයකදී ඔයා අනිවාර්යයෙන්ම වීසා එක සඳහා ඇප්ලයි කරන්න ඕනේ. ඒ වගේම තව කියන්න ඕන දෙයක් තමයි ඔයාව නොමිනේට් වුණත් ඔයාගේ වීසා එක ලොච් කරලා ප්‍රොසෙසින් වෙන අවස්ථාව වෙන විට ඔයා නොමිනේට් කරපු ඔකියුපේෂන් එක තවදුරටත් අවේලබල් නැත්නම් හරි ඔයාගේ නොමිනේෂන් එක විත්ඩ්‍රෝ කරගෙන නම් හරි ඒ කියන්නේ එම්ප්ලොයි මගින් විත්ඩ්‍රෝ කරගෙන හරි ඔයාව නොමිනේට් කරපු එම්ප්ලොයි පිළිබඳ යම් ඇඩ්වර්ස් ඉන්ෆෝමේෂන් හෝම් අෆෙයර් එක දන්නව නම් හරි මෙන්න මේ අවස්ථාවන් තුනේ ඔයාට වීසා එක ලැබෙන්නේ නැහැ ඔයාගේ වීසා එක කැන්සල් වෙනවා. ඒ වගේම ඔයාගේ වීසා ප්‍රොසෙසින් යන අවස්ථාව වෙන විට මේ හේතුවක් නිසා ඔයාගේ නොමිනේෂන් එක ෆේල් වුණොත් ඔයාට අලුත් නොමිනේටර් කෙනෙක් හොයාගන්න පුළුවන් වුණත් ඔයාට ඒ වීසා ඇප්ලිකේෂන් එක යටතේ වීසා එක ලබා ගන්න බැහැ. මොකද ඒ වීසා එක ඔයා විත්ඩ්‍රෝ කරගන්න ඕන ඔයාගේ නොමිනේෂන් එක ෆේල් වුණ නිසා. අලුත් වීසා ඇප්ලිකේෂන් එකක් යටතේ අලුත් නොමිනේටරව සම්බන්ධ කරලා ඔයාට ඇප්ලිකේෂන් එකක් සබ්මිට් කරන්න පුළුවන්. එවගේම වීසා ඇප්ලයි කරන අවස්ථාව වෙන විට ඔයාගේ වයස අවුරුදු 45ට අඩු වෙන්න ඕනේ. මම මුලින් කිව්ව මතක ඇති ඔයාට එක්ස්පීරියන්ස් අවශ්‍යතාවයෙන් නිදහස් කරලා තියෙන යම් කිසි ක්‍රයිටීරියා ටිකක් මම කිව්වන්නේ ආයට ඒජ් රික්වයර්මන්ට් එක අදාළ වෙන්නේ නැහැ. මේ වීසා එක අයදුම් කරන්න නම් ඔයාට කම්පියුටර් ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි. IELTS නම් ඊච් බෑන්ඩ් 6, ඒ වගේම PTE නම් ඊච් බෑන්ඩ් 50 ස්කෝර් කරලා තියෙන්න ඕනේ ඔයා. ඒ වගේම මෙතනදී අනිත් කොමන් එලිජිබිලිටීස් උත් බලපානවා. हेल्थ रिक्वायरमेंट्स कैरेक्टर रिक्वायरमेंट्स ऑस्ट्रेलियन वैल्यू स्टेटमेंट एक साइन करने का ऑस्ट्रेलिया डेप्थ बेरिए देवाल मेतने दी बल पानवा इवागेम කොස්ටක විදිහට සඳහන් වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියන් ඩොලර් 4640ක මුදලක් මේක වීසා කොස්ට් එක විතරයි. දෙවැනි ස්ට්‍රීම් එක තමයි ලේබර් ඇග්‍රීමන්ට් ස්ට්‍රීම්. මේ ස්ට්‍රීම් එකේදී ලේබර් ඇග්‍රීමන්ට් එකක පාර්ශ්ව කරුවෙක් වෙන එම්ප්ලොයි කෙනෙක් මගින් ඔයා නොමිනේට් වෙලා ස්පොන්සර් කරලා තියෙනවා නම් අන්න මේ අවස්ථාවේදී ඔයාට අදාළ වෙන්නේ ලේබර් ඇග්‍රීමන්ට් ස්ට්‍රීම් එක. මේ ස්ට්‍රීම් එකේ යටතේ අදාළ ක්‍රයිටීරියා කියන්නේ ඔයා සතු වෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා බලමු. මුලින්ම ලේබර් ඇග්‍රීමන්ට් එකක පාර්ශ්ව කරුවෙක් වෙන එම්ප්ලොයි කෙනෙක් මගින්
ස්පොන්සර් වෙලා තියෙන්න ඕනේ සහ ඔයා වැඩ කරන්න ඕනේ ලේබර් ඇග්‍රීමන්ට් එකක් යටතේ. ලේබර් ඇග්‍රීමන්ට් එකට ආව නොමිනේට් වුණොත් එහෙම ඒ ලේබර් ඇග්‍රීමන්ට් එකේ සඳහන් කරලා තියෙනවා ආගේ ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකේ ඒ වගේම ඔයාට කොච්චර එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ මේ පොෂන් එක සඳහා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙතනදී ස්කිල් ඇසස්මන්ට් එකක් ගන්න අවශ්‍ය නැහැ ඔයා. නමුත් හෝම් අෆෙයර් වෙබ්සයිට් එකේ සඳහන් කරලා තියෙනවා යාලේ ඉල්ලුවොත් අවශ්‍ය වෙනවා කියලා. ඒ කියන්නේ හෝම් අෆෙයර් එක මගින් ස්කිල් ඇසස්මන්ට් එකක් ඔයාගේ ස්කිල්ස් ප්‍රූව් කරන්න ස්කිල් ඇසස්මන්ට් එකක් අවශ්‍යයි කියලා ඉල්ලුවොත් ඇරෙන්න ඔයාට ස්කිල් ඇසස්මන්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයා වැඩ කරන්න බලාපොරොත්තු වෙන ස්ටේට් එකකින් හරි ටෙරිටරි එකකින් හරි අනිවාර්ය කරලා තිබුණත් ඔයා ප්‍රොෆෙෂනල් බොඩි එකක මෙම්බර් කෙනෙක් වෙන්න ඕන හරි ඔයාට සර්ටිෆිකේට් එකක් තියෙන්න ඕනේ ප්‍රොෆෙෂනල් බොඩි එකක හරි ඒ වගේම රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ මේ තුනෙන් එකක් ඔයා වෙන්න ඕනේ स्टेट के हरी टेटेकिन हरी इलाला तिब्बत सह अनिवार्य करला तिब्बुन එවගේම ඔයාගේ එම්ප්ලොයර් ලේබර් ඇග්‍රීමන්ට් එකක පාර්ශවකරුවෙක් වෙන්න ඕනේ සහ ඒ කම්පැනි එක ඕස්ට්‍රේලියාව තුළ ලෝෆුලි ක්‍රියාත්මක වන ඒ කියන්නේ නීත්‍යානුකූලව ක්‍රියාත්මක වන කම්පැනි එකක් වෙන්න ඕනේ. ඒ වගේම ඔයාට ස්පොන්සර් කරන ස්පොන්සර් ඒ කියන්නේ ඔයාගේ එම්ප්ලොයර් එලිජිබල් ස්පොන්සර් කෙනෙක් වෙන්න ඕනේ. මේ ස්පොන්සර් එලිජිබිලිටීස් ගැන සඳහන් විස්තරයක් තියෙනවා මම මේ වෙබ් පේජ් එකේ අදාළ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා. ඔයාලට චෙක් කරගන්න පුළුවන්. ඒ වගේම ලේබර් ඇග්‍රීමන්ට් එකේ විශේෂයෙන් සඳහන් කරලා නැත්නම් ඔයාගේ වයස අවුරුදු 45ට අඩු වෙන්න ඕනේ වීසා එක ඇප්ලයි කරන අවස්ථාව වෙන විට. ඒ වගේම ඔයා මේ ලේබර් ඇග්‍රීමන්ට් ස්ට්‍රීම් එක යටතේ ඔස්ට්‍රේලියාව තුල ඉඳලා ඇප්ලයි කරන ඇප්ලිකන්ට් කෙනෙක් නම් ඔයා සතුව සබ් ක්ලාස් 457 හරි TSS වීසා එකක් තියෙනවා. TSS කියන්නේ ටෙම්පරරි ස්කිල් ෂෝටේජ් වීසා. ඒ කියන්නේ ඒ වීසා එක ඒ TSS වීසා එක ලේබර් ඇග්‍රීමන්ට් එකක් යටතේ ගත්ත වීසා එකක් වෙන්න ඕනි. මේකදී තනිත් කොමන් එලිජිබිලිටීස් බලපානවා සහ වීසා කොස්ට් එක විදිහට සඳහන් වෙලා තියෙන ඕස්ට්‍රේලියානු ඩොලර් 4640ක මුදල. තුන්වෙනි ස්ට්‍රීම් එක තමයි ටෙම්පරරි රෙසිඩන්ට් ට්‍රාන්සිෂන් ස්ට්‍රීම්. මේ ස්ට්‍රීම් එක යටතේ ඔයා වීසා එක ලබා ගන්න නමේ තියෙන විදිහටම ටෙම්පරරි වීසා එකක් මත ඔස්ට්‍රේලියාව තුළ රැඳිලා ඉන්න ස්කිල් වර්කර්ස්ලට මේ ස්ට්‍රීම් එක යටතේ අයදුම් කරලා ස්ථිර පදිංචිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා මෙතනදීත් නොමිනේට් වෙන්න ඕනේ ඔයාගේ එම්ප්ලොයර් මගින්. නොමිනේට් වෙන ඔකියුපේෂන් එක සඳහා ස්කිල් ඇසස්මන්ට් එකක් හෝම් අෆෙයර් එක මගින් ඉල්ලලා තිබුණොත් ඔයාට අනිවාර්යයෙන්ම ස්කිල් ඇසස්මන්ට් එකක් දෙන්න වෙනවා. ඒ වගේම ඔයා වර්ක් කරන්න කැමති ස්ටේට් එකෙන් හරි ටෙරිටරි එකෙන් හරි ඉල්ලලා තිබුණොත් ඔයාට ප්‍රොෆෙෂනල් බොඩි එකකින් ලබාගත සර්ටිෆිකේට් එකක් තියෙන්න ඕන හෝ ඔයා ඒ ප්‍රොෆෙෂනල් බොඩි එකේ මෙම්බර් කෙනෙක් වෙන්න ඕන හෝ ඔයාට ඒ ප්‍රොෆෙෂනල් බොඩි එකේ රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න ඕනේ. මේ තුනේ එකක් තිබුණාම ඇති. මේ ස්ට්‍රීම් එක යටතේ ඔයාව නොමිනේට් කරන්න කලින් ඔයාගේ එම්ප්ලොයර් යටතේ ඔයා සබ් ක්ලාස් 457 හරි සබ් ක්ලාස් 482 හරි අවුරුදු 3ක් යනකම් ඒ එම්ප්ලොයර් යටතේ ඔයා වැඩ කරලා තියෙන්න ඕනේ. ඒ වගේම අවුරුදු 3ක් කියුවහම මෙතන පාර්ට් ටයිම් නෙමේ ෆුල් ටයිම් අවුරුදු 3ක් ඔයාගේ ස්පොන්සර් යටතේ ඔයා කලින් වැඩ කරලා තියෙන්න ඕනේ. ඔයාව නොමිනේට් කරන ඔයාගේ එම්ප්ලොයර් නැත්නම් ස්පොන්සර් අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාව තුල නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙන ව්‍යාපාරයක් වෙන්න ඕනේ. ඒ වගේම විසේ කයිදුම් කරන අවස්ථාව වෙන විට ඔයාගේ වයස අවුරුදු 45ක් වෙන්න ඕනේ. ඔයාට කම්පියුටර් ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි මේ ස්ට්‍රීම් එක යටතේ මේ විසේක සඳහා අයදුම් කරන්න නම්. ඒ වගේම ඔයා සතුව සබ් ක්ලාස් 457 මේ සබ් ක්ලාස් 457 ලේබර් ඇග්‍රීමන්ට් එකක් යටතේ නිකුත් කරපු විසා එකක් වෙන්න බෑ. නැත්නම් සබ් ක්ලාස් 457 හරි සබ් ක්ලාස් 482 ටෙම්පරරි ස්කිල් ෂෝටේජ් විසා එක හරි විසා හෝල්ඩර් කෙනෙක් වෙන්න ඕනේ. මේ TRT ස්ට්‍රීම් එක ගැන මම පොඩි විස්තරයක් තමයි සඳහන් කළේ Department of Home Affairs වෙබ්සයිට් එකෙන් ගියොත් ඔයාට බලා ගන්න පුළුවන් TRT ගැන ටිකක් ලොකු විස්තරයක් තියෙනවා. ඕස්ට්‍රේලියාව තුල ඉන්න පුද්ගලයෙක් නම් මේ දේවල් ගැන දැනුවත් ඇති කියලා මම හිතනවා. ඒ වගේම ඔයා ලංකාව තුල ඉඳලා ඔස්ට්‍රේලියාවට යන්න බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් නම් සබ් ක්ලාස් 186 වීසා බලපත්‍රය යටතේ ඔයාට අනිවාර්යයෙන්ම රෙජිස්ටර්ඩ් මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක්ගේ උපදෙස් අත්‍යවශ්‍ය වෙනවා. වර්ල්ඩ් වයිඩ් වීසා කන්සල්ටන්සි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සමග එකතු වුණොත් ඔයාට පුළුවන් රෙජිස්ටර්ඩ් මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් හා සම්බන්ධ වෙන්න.